මල්වලින් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? අපි අද දවසේදී මීට ටික වෙලාවකට කලින් මල්වලින් බොහොම ලස්සන සැරසිල්ලක් කරා. මේ වෙලාවෙත් මගේ අතේ ලස්සන මලක් තියෙනවා. හිතන්න ඔබ දැන් මොකද්ද මේ කරන්න සූදානම් වෙන්නේ කියලා. ලස්සන මලක් දැක්ක පමණින් අපි හිතන්නේ ලස්සන වැඩක් කරනවා කියලානේ. නෑ, ලස්සන මලක් එක්ක අපි බොහොම ගුණවත් දෙයක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ ගැන කතා කරනකොට ඔබට මතක ඇති පසුගිය සතියේක අපි කතා කරා දේශීය කැඳ වර්ග ගැන. අද දවසේදීත් අපි මේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ දේශීය කැඳ වර්ගවල තවත් දේශීය කැඳ වර්ග හතර මල් එක්ක තියෙනවා. ධාන්‍ය වර්ග, දේශීය කුළුබඩු වර්ග තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔබට ගුණ දෙන කැඳ වර්ග හදන විදිය ගැන අදත් අපි කතා කරනවා. අපි ආරාධනා කරා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විකුම් චන්ද්‍රරත්න වෛද්‍යතුමන් අයවන් ඔබට. ඒ වගේමයි අපි බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලංකාගමගේ වෛද්‍යතුමියටත් අපි ආරාධනා කරා. අයවන් ඔබට. ඔව්, මේ මූණ දෙක ඔබට දැන් පුරුදු ඇති. අද මොකද්ද කරන්න හදන වැඩේ කියලා දැන් අවබෝධයක් ඔබට ඇති. අද තියෙනවා ලස්සනම ලස්සන කැඳ පාන වර්ග හතරක්. ඉතින් මේ පාන වර්ග හතර දැක්කට පස්සේ කෙනෙක්ට හිතන්න පුළුවන් සරුවක්ද කියලා හිතන තරමට බොහොම සුන්දර වර්ණ කිහිපයක් තියෙනවා. අපි මේ දේශීය පාන වර්ග ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරමු වෛද්‍යතුමනි කොල්ලු ගැන. හැබැයි ඊට කලින් අපි පසුගිය සතියේ දේශීය කැඳ වර්ග හතරක් ගැන කතා කරා. අද අපි කතා කරන්නේ දේශීය පාන වර්ග හතරක් ගැන. මේ හතර මේ අතර වෙනස මොකක්ද අපි කතා කරමු. අතරම නිවේශා ගියවර වැඩසටහනත් අපි සාකච්ඡා කරා වර්තමාන සෞඛ්‍ය අර්බුදයේ කෙබඳු වේද. එම සෞඛ්‍ය අර්බුදය ඇතුලේ අපිට දේශීයව සාදා ගන්න පුළුවන් කැඳ වර්ග පාන වර්ග ගැන අපි සාකච්ඡා කරා. ඒ වගේ තියෙන ඖෂධීය සහ පෝෂණීය ගුණ අපි සාකච්ඡා කරා. ඒ වගේම තමයි නිදර්ශක විදිහට අපි ගීවර වැඩසටහන ඉදිරිපත් කරා හිඟුරුලාල කැඳ, පොරි කැඳ, මෙනේරි කැඳ සහ හීම්බෝවිඩිය කුල කැඳ. එතකොට අද දවසේදී අපි උත්සාහ කරන්නේ දේශීය පාන යටතේ මේ පිළිවෙලින් දක්වලා තියෙන විදිහට කොල්ලු පානය, පොකුරු වදවල පානය, සූතිකා හොද්ද සහ නිල් කටරොළු පානය කියන ස්වභාවික පානයන් හඳුන්වා දීමටයි. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු. මෙන්න මේ තියෙන්නේ කොල්ලු වලින් සදාගත් පානයක්. ඉතින් සාමාන්‍යයෙන් කොල්ලු කවට පස්සේ ගොඩක් දෙනෙක් හරි පුදුම වෙලා බලනවා. මොකද ආයුර්වේදය තුළ මේක බොහොම ජනප්‍රිය වුණාට අපි අහලා තියෙන්නේ ගොඩක් කලාවට අශ්වයන්ගේ ආහාර සඳහා කොල්ලු ගන්නවා කියලා. නමුත් අපි තඹල කාපු අවස්ථාවක් තියෙනවා. ඒ තුළින් ලැබිච්ච ශක්තියත් බොහොම. අපි කොල්ලු වලින් පටන් ගමු. අතුරුණ මේෂා, මේ කොල්ලු කියන එක අපි ආයුර්වේදික කුලත්තකින් නමින් හඳුන්වනවා. උද්භිද විද්‍යාත්මකව අපි හදනවා මයික් මැක්‍රොලෝමා යුනිෆොරම් කියන නමින් තමයි හඳුනන්නේ. ඒකේ තමයි ඉංග්‍රීසි භාෂෙන් අපි හඳුනන හෝස් ග්‍රෑම් කියලා හඳුනන. ඒ නමේම ඔබට පැහැදිලි වෙනවා ඇති ශක්ති සම්පන්න සත්‍ය තමයි අශ්වය කියන්නේ. ඒතර අශ්වයන්ට කන්න දෙන ප්‍රධාන ආහාරයක් තමයි මේ කොල්ලු කියන එක. ඒතර කොල්ල ශක්තිමත් ආහාරයක් තමයි අපි කන්න තහක දාන. තහක දාලා තියෙන්නේ. ඒතර මේ කොල්ලු කියන එක ඊටාම ශක්තිජනක ධාන්‍යයක් විදිහට තමයි සැලකන්නේ. ඒතර කොල්ලු සාදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. අපිට කොල්ලු ආනම විදිහට අපි කුරක්කන් තලපත් එක්ක කොල්ලු ආනම ගන්නවා. ඒ වගේම තමයි අපිට කොල්ලු පානය හොඳ ශක්තිජනක පානයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක සාදන ආකාර දෙකක් අපි සාකච්ඡා කරනවා. පළමු ආකාරය තමයි මේ කොල්ලු හොඳට සෝදලා ගරලා අපිට ඉඟුරු කොත්තමල්ලි තඹනවා වගේ තඹලා නිවෙන් නැරලා සීනිසා ලුණු අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට දාලා අපිට කොල්ලු පානේ සාදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න අපිට මේක කුඩක් විදියට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අද මේම නිදර්ශකිනුත් මම ඉදිරිපත් කරලා තියෙන බැදප කොල්ලු තමයි මම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර එහිදී කරන්නේ කොල්ලු සෝදලා ගරලා මදපවන වේලලා අපිට කබලක බැද ගැනීම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ ඇට පුපුරන මට්ටමට වෙනකන් අපිට බැද ගැනීම අවශ්‍ය වෙනවා. බැදගත්තර පස්සේ මේක විශේෂයෙන් අපි කොටා ගැනීම තමයි සිදු කරන්නේ. ඊවරවට සරි අපි සාකච්ඡා කරවපත් එක්ක මේක බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කපා ගැනීම සිදු කරන්න හොඳ නැහැ. මොකද ශාක සෛල ඇතුළේ තියෙන පෝෂක කොටස් අපිට උකහා ගන්න බැරි වෙනවා. එහෙනම් මේක කොටලා පෙනේරයක් ආධාරයෙන් හලාගෙන කුඩු පාවිච්චි කරලා අපිට කෝපි විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යතාවය අනුව. අර මං කලින් කිව්වා වගේ සීනිසාල ලුණු පාවිච්චි කළා. ඉතාම ශක්තිජනක පානයක්. ඒතර මේකේ තියෙන සෞඛ්‍ය සහ පෝෂණීය වැදගත්කම නිමේෂක විවිධතුමයි. මේකේ ප්‍රෝටීන් බහුලයි. ඒ වගේම තමයි තන්තු බහුලයි. මේ දේ ඉතාම අඩුයි. ඒ වගේම තමයි විටමින් B පවතිනවා. හොඳ මට්ටමේ විටමින් B පවතිනවා. ඒ වගේම තමයි ෆෙරස් සහ කැල්සියම්, ෆෙරස්, ෆොස්ෆරස් කියන ඛනිජ ලවණ තියෙනවා. ඒතර මෙහි ගුණ ගත්තොත් එහෙම අපි සාමාන්‍ය ව්‍යවහාරෙදි කියනවා නිමේෂා මේ කෙට්ටු අයට මහත් වෙන තලකන්න, මහත් අයට කෙට්ටු වෙන්න කොල්ලු ගන්න කියලා. ඉතින් විශේෂයෙන්ම ශරීර ස්ථූලතාවයේ තියෙන අයට, ශරීරයේ මහත් අයට කෙට්ටු වෙන්න මේක බලපානවා. ඒකේ පවතින අර මේදේ අඩු බව සහ පොලිෆිනෝල කියන සංයෝගය දෙනවා. එමගින් කෙට්ටු වීමට බලපාන. ඒ වගේම තමයි දීවැඩියාවට ඉතා හොඳ මහඟු ඖෂධයක් වෙනවා. ඒකට හේතුව තමයි මේක රළු ධාන්‍යයක්. ඉතා සෙමින් සමයි ජීර්ණ වෙලා රුධිරයට සීනිසාන්ද්‍ර කරන්නේ. අපි කියනවා ලෝ GI එක, ග්ලයිසමික් ඉන්ඩෙක්ස් එක අඩුයි. ඒ වගේම තමයි රුධිරගත කොලෙස්ටරෝල් පාලනයට ඉතාම වැදගත් මෙහෙයක් කරනවා. ඒ වගේම තමයි මෙහි පවතින ශුද්ධ පෝෂක විටමින සහ ඛනිජ ලවණ ප්‍රතිඔක්සිකාරක ඇන්ටිඔක්සිඩන්ට් විදිහට ක්‍රියාත්මක වෙලා ශරීරයේ විෂ හරණ ක්‍රියාව සිදු කරනවා.
එකන අපි ශරීරය ආරක්ෂා කරන යෝගෙන් තමයි ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේක වේදනා නාශකයක් විදිහට කොල්ලු පාවිච්චි කරන්න පුළුවන්. තවත් මේකේ තන්තු බහුලින්ද මලබද්ධය අර්සස් වෙන්ට්‍රෝ වලට ඉතාම ගුණදායි. විශේෂයෙන්ම අපේ පාසල් යන දරුවන් ඉන්න අම්මලට පණිවිඩයක් දිය යුතු නිමේෂා. ඒට හේතුව තමයි ගොඩක් අපේ පාසල් යන දරුවන්ගේ අම්මලා දරුවන්ට විශේෂ පරිබාහිර ක්‍රියාකටයුතු යටතේ ක්‍රීඩාවල නිරත වෙනවා. ඒතර ගොඩක් අපේ අම්මලා හුරු වෙලා තිනවා විවිධ කෘතිම ශක්තිජනක පානයන් අරන් දෙන්න. හැබැයි එතනට යන්න නැතුව අපේ අම්මලට පුළුවන් නම් අපේ දරුවන්ට මේ වගේ ශක්තිජනක ප්‍රබෝධමත් පානයක් ඒ ක්‍රීඩා කරන දරුවන්ට ලබා දෙන්න මම හිතන්නේ ඒක ඉතාම හොඳ ඖෂධයක් සහ ශරීර ආරක්ෂා කරන දිව්‍යමය ඖෂධයක් වෙයි. මේ හොඳම උදාහරණේ මමද මන්ද මොකද මේ කොල්ලු මම හරි අකමැත්තෙන් කාපු ගෑම ක්‍රීඩා කරපු නිසා කොහොම වුණත් ಗುಣ ටික දැනගත්තේ අද මට හිතනවා අර වෛද්‍යතුමන් කිව්ව විදිහට කුඩු කරලා තියාගත්තා නම් අපිට උදේට හැමදාම ඒ වගේ පානයක් වගේ අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කතා කරන්නේ මෙන්න මේ ලස්සන පොකුරු වද මල් වලින් හදා ගන්න පානය ගැන. ඒ ගැනත් අපි කතා කරමු වෛද්‍යතුමනි. ඔය අතර මේ අපිට සාමාන්‍ය පරිසරය ඇතුලේ පොකුරු වද මල් සහ වද මල් කියන ප්‍රභේද දෙකම අපිට සොයා ගන්න පුළුවන් පහසුවෙන්. ඉතින් අද මෙහිදී අපි පාවිච්චි කරලා තින්නේ පොකුරු වද මල් කියන ප්‍රභේදය. ඔබට පේනවා ඇති නිමේෂම් ඉතාම ලස්සන රත්පැහැ වර්ණයක් මේකේ තියෙනවා. අතර මේක ඇතර මේ කෘතිම වර්ණක නෙමෙයි මේ ස්වභාවික ඇන්තෝසයිනින් කියලා ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වර්ණකේ තමයි තියලා තින්නේ. ඒකෙන් තමයි මේ ලස්සන රතු වර්ණය අවිලා තියෙන්නේ. අතර මේකෙදී අපි මේක සාදා ගන්න ක්‍රම ඉතාම පහසුයි. උණුසුම් ජලයේ වීදුරුවකට මේ මල් කීපයක් අරන් මේක පෙති පිරිසුදුව කඩාගෙන දමලා විනාඩි 10ක් විතර තැම්බෙන්න තියලා පෙරාගෙන අපිට අවශ්‍යතාවය අනුව සීනි ලුණු සහ දෙහි මිශ්‍ර කරලා මේ ප්‍රණීත පානය හදා ගන්න පුළුවන්. අතර මෙහි තියෙන සෞඛ්‍යමය වැදගත්කම අපි කතා කළ යුතුයි. මේක විශේෂයෙන්ම විටමින් A B C ඒ වගේම ෆෙරස් සින්ක් කියන ඛනිජ ලවණත් ඒ වගේම ඔමේගා 3 කියන සංයෝගේ පවතිනවා. විටමින් A හා C වලින් නිමේෂා අපේ කොණ්ඩේ වැටීම අකලට හිසකෙස් පැසීම කොණ්ඩේ යාම ඔක්කොම නවත්තලා හිසකෙස් වර්ධනය කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන ඔමේගා 3 කියන සංයෝගේ රුධිරගත අපි කියන රුධිරගත හොඳ කොලෙස්ටරෝල් කියලා අපි කියනවා. HDL high density lipid protein ඒක වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් HDL LDL low density lipid protein ඒක අඩු කිරීම මගින් කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි හෘද රෝග වලින් වළක්වාලීම වැනි විශේෂ කාර්යභාරයන් සිදු කරනවා. ඒක තමයි මෙහි ගොඩක්ම මේ රක්තහීනතාවය අපි කියන ඇනීමියා රෝග අවස්ථාවලදී හොඳ අයන් සප්ලිමන්ට්යක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතිහාසයේ ඉඳන්ම අපේ කාන්තාවන් මාස ශුද්ධියේදී ඇතිවන ඔසප් වේදන උදර වේදනාවේදී හොඳ වේදනා නාශකයක් විදිහට මේක පාවිච්චි කරලා තියෙනවා. ඉඳ විශේෂයෙන්ම මේක මේ ඖෂධ ගබඩාවක් ඇත්තටම. ඉතාලම පහසුවෙන් අපිට අපේ ගෙවත්තේ මේක වගා කරගන්න පුළුවන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මුදලක් වැය වෙන්නේ නැහැ නිමේෂා. ඉතින් මේක පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී විශේෂයෙන් දරුවන්ට සෑදෙන රතගාය ආශ්‍රිත රත බිබ්ලි තත්වයන් වලදී මේක රත කල්කේ සමග අනුපානයක් විතර මේ පොකුරු වදළුන් පානේ ඉතිහාසයේ ඉඳන්ම වර්තමාන දක්වාම අදටත් පාවිච්චි කරනවා. ඔව් අපි දැන් පාන වර්ග දෙකක් ගැන කතා කරා. ඊළඟ පානය නම කිව්වට පස්සේ කෙනෙක්ට නිකන් සාමාන්‍යයෙන් අලුත් පරම්පරාවේ කෙනෙක්ට හිතන්න පුළුවන් මොකක්ද මේ කියලා සූතිකා හොද්ද. මේක මම හිතන්නේ අපේ ජීවිතයේ ගොඩක් වැදගත් අවස්ථාවලදී පානය කරන දෙයක්. නිලංක වෛද්‍යතුමනි අපි කතා කරමු සූතිකා හොද්ද කියන්නේ මොකක්ද කොහොමද හදාගන්නේ අපි ඒකේ ಗುಣ ගැනත් කතා කරමු. ඔව් අතරම නිමේෂා මේ සූතිකා හොද්ද අපි මේකට ජන ව්‍යවහාරය කියනවා මේ කායම් හොද්ද කියලා. මොකද මේ ගැන කතා කරන්න කලින් ගියවර වැඩසටහනෙදිත් අපි කතා කළා. අපි ඇත්තටම අපි විශේෂ జాතියක්. අපිට හොඳ ආහාර රටාවක් තිබුණා. ඒ ආහාර රටාවේ තිබිච්ච අංග ගණනාවක් ගැන අපි කතා කරා. කැඳ, බත්, සම්බෝල, හත්මාළුව, ආනම, හොද්ද. ඒතර මේ කියන අංග අතරේ හොද්ද කියන දෙයට අපිට හැමදාමත් අද්විතීය තැනක් හමු වෙලා තියෙනවා. එතකොට මෙතනින් අද දවසේ අපි පෙන්වන්න යන්නේ සූතිකා හොද්ද, එහෙම නැත්නම් කායම් හොද්ද. මේක ඇත්තටම දැන් හොද්ද අපි සාමාන්‍ය හැම අවස්ථාවකදීම භාවිතා කරා. අපේ කෑම මේසෙන් නැතුවම බැරි දෙයක් වුණා. නමුත් මේක විශේෂිත වෙනවා. මොකද මේක විශේෂිත අවස්ථාවකදී විතරයි භාවිතා කරන්නේ. මොකද ඒකේ නමින්ම අපි පෙන්නලා තියෙනවා සූතිකා හොද්ද. සූතිකාවක් කියන්නේ සූතිකාවක් කියලා කියන්නේ ගර්භණී දැන් දරුවෙක් බිහි කරාට පස්සේ ඒ කාන්තාවට අපි කියන විශේෂිත නමක් ඇය තමයි සූතිකාව. එතකොට මේ සූතිකා කාලය ගර්භණී දැන් දරුවා බිහි වුණාට පස්සේ ඉදිරි දවස් 42 එහෙම නැත්නම් ආසන්නව සති 6ක කාලය අපි කියනවා මේ සූතිකා කාලය. මේකට අපි පුවපෙරල් පීරියඩ් එක කියලා කියනවා. පෝස්ට්පාටම් පීරියඩ් එක. එතකොට මෙන්න මේ සූතිකා කාලය හුඟක්ම වැදගත්. අර ගත කරපු මාස 10ක ගර්භණී කාලය වගේම තමයි ඊට නොදෙවෙනි විශේෂිත කාලයක් තමයි සූතිකාව. මොකද මේ
දැන් ඒ කාලෙදි මේ හොද්ද ගැන මම කතා කරන්න. එතකොට මෙතෙන්දී සූතික හොද්දේදී අපි භාවිතා කරන මේ ද්‍රව්‍ය ටික තමයි පෙන්වලා තියෙන්නේ. අතරම මේවා අපේ ලංකාවේ භාවිතා කරපු කවදත් භාවිතා කරපු දේශීය කුළුබඩු වර්ග. මෙතෙන්දී සූදුරු, මාදුරු, කොත්තමල්ලි, අමු ඉඟුරු, ඒ වගේම සුදු ලූණු, ගම්මිරිස්, ඊළඟට ඔබට පේනවා ගොරක හොසියඹලා අපි දෙකම පෙන්වලා තියෙනවා. ඒ වගේම කුරුඳු පොතු, එන්සල්, කරාබු නැටි සුළු ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒත් එක්කම මේ රම්පේ කරපිංචා පාවිච්චි කරනවා. ඒතර මෙතෙන්දී මේක හදාගන්නේ අපි මේ පෙන්වලා තියෙන සාමාන්‍යයෙන් වරකට සාදන්දි ග්‍රෑම් 25ක් වගේ මේ අමුද්‍රව්‍ය වලින් පාවිච්චි කරන්න ඕනේ. මෙතෙන්දී කියන්න ඕනේ දැන් කුරුඳු පොතු, එන්සල්, කරාබු නැටි ඉතාමත් සුළු ප්‍රමාණයක් යොදා ගන්න. අපිට වරකට පාවිච්චියේදී සුදු ලූණු 4ක් හෝ 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ගොරක හෝ සියඹලා ස්වල්පයක්. මම මෙතෙන්දී තියෙන වැදගත්කම ගැන පස්සුවට කතා කරන්නම්. ඒතර මේ ටික කුංචි බාධාවක් කරන ඔය ප්‍රමාණයෙන් ගත්තට පස්සේ අපිට සාමාන්‍යයෙන් කොච්චර සූතික හොදි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඔව්. දැන් මෙතෙන්දී අපි කරන්න ඕනේ මේ මෙතෙන්ට අපි පාවිච්චි කරන වතුර කෝප්ප 4ක ප්‍රමාණයක්. දැන් ග්‍රෑම් 25ක් විතර දැම්මොත් මේකට වතුර කෝප්ප 4ක් දාලා තමයි හදාගන්න ඕනේ. ඒතර මේක හදාගන්න පිළිවෙල හරිම වැදගත් වෙනවා. මොකද එදා ඉඳලාම අපිට බොහොම මේ හරිම අද්විතීය මේ තාක්ෂණයක් අපි මිනිස්සු භාවිතා කළා. එතකොට මෙතෙන්දී මේ ද්‍රව්‍ය ටික අරගෙන මේ තව දෙයක් කියන්න ඕනේ. මොකද මේ අපි දැන් පුරුදු වෙලා ඉන්නවා මේ හැමදේම කඩින් ගන්න. එතකොට මේ සියලුම කුළුබඩු වර්ග 3-5 වර්ග අපි කඩින් ගන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි අපේ අතීතයට ගියහම හැම දෙයක්ම මිනිස්සු වගා කරගත්තා. ඒ වගේම මේවා අමුද්‍රව්‍ය විදියට ඇට වර්ග, ගෙඩි වර්ග විදියට තමයි මිනිස්සු ඒවා අරගෙන ඇවිල්ලා තමන්ගේ ගෙදර තමයි මේව සකස් කරගත්තේ. ඒතර මුළුතැන්ගිය කියලා කියන්නේ පුදුමාකාර දෙයක් ඒ කාලේ. එතකොට මේ ටික අරගෙන මේ සූදුරු, මාදුරු, කොත්තමල්ලි මේ ටික හොඳින් සෝදලා කබල චුට්ටක් බැද ගන්නවා. බැදගෙන ඊට පස්සේ ඇඹරුම් ගලේ අඹර ගන්න ඕනේ. මිරිස් ගල මං හිතන්නේ හැමතැනම තිබුණා ඒ කාලේ. එතකොට අදටත් පාවිච්චි කරනවා මේ ටික අඹර ගන්න ඕනේ. ඒ අතරේ ගම්මිරිස් ටික, කුරුඳු පොතු, එන්සල් කරාබු නැටි ස්වල්පයක් එකතු කරලා ඒකත් අඹර ගන්න ඕනේ. අවසානයේ සුදු ලූණු ටිකක් තලාගෙන කරපිංච රම්පෙ ටිකත් අපි එකතු කරනවා. එතන මේකට වතුර කෝප්ප 4ක් දාලා කරපිංච රම්පෙත් බදලාද ගන්න අපි? නෑ, ඒ ටික අපි නිකන් එකතු කරනවා. ඊට පස්සේ වතුර කෝප්ප 4ක් එකතු කරලා මේකට සුදු මේ ගොරක හෝ සියඹලා. මෙතෙන්දී මං හෝ කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද ගොරක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන දෙයක්. නමුත් සියඹලා අපි විශේෂයෙන් පාවිච්චි කරන්නේ. සියඹලා කියන්නේ මේ මල බුරුල් කරන, ඒ කියන්නේ විරේචකය. එතකොට මේ සූතිකාවකට ඇතිවන බොහොම මේ උපද්‍රවකාරී තත්ත්වයක් තමයි මලබද්ධය. එතකොට මේ මලබද්ධය තියනවා නම් යම්කිසි කාන්තාවකට ඇයට වඩාත්ම සුදුසු ගොරක වෙනුවට සියඹලා. එතකොට ඇත්තටම මේ තරම් ද්‍රව්‍ය ගොඩක් පාවිච්චි කරලා අපි මේක හදාගන්නේ ඇයි? මොකද මුලින්මත් මම කිව්වා සූතිකාව කියලා කියන්නේ විශේෂිතම කාලයක්. මේ කාලය බොහෝම පහසුවෙන් ආසාදන වලට ලක් වෙන්න පුළුවන් කාලයක්. මොකද පුවපෙරල් සෙප්සිස් කියන තත්ත්වේ බහුලම වෙනවා කාන්තාවන් අතරේ, සූතිකාවන් අතරේ. එතකොට මේ ද්‍රව්‍යවල තියෙන ප්‍රතිප්‍රදාහ ගුණ නිසා, ඒ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ෂන් එක නිසා ඒ ඇයට ඒ කාලේදී ආසාදන වලින් වැළකීමේ හැකියාව ලැබෙනවා. අපිට පේනවා ඇති මේ අන්තිමට තියෙන නිල් කටරොළු පානේ. ඉතින් දැන් ගොඩක් ලස්සනයි. අපි බලමු ඒකේ ගුණ ගැන සහ ඉක්මනින්ම හදාගන්න විදිය ගැන. මේක අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙතෙන්දී නිල් කටරොළු මල් ටික. නිල් කටරොළු කියලා කියන්නේ ක්ලිටෝරියා ටර්නාටියා කියන බොටනිකල් නේම් එකකින් අපි හඳුන්වන්නේ. ඇතර මේ තියෙන්නේ ස්වභාවික නිල් වර්ණකය. මෙතෙන්දී කරන්නේ නිල් කටරොළු මල් කීපයක් අරගෙන මේ වීදුරුවදී නටන උණු වතුරයකට මේ මල් 4ක් මම පාවිච්චි කරා විතරයි. විනාඩි 10ක් මේක තැම්බෙන්න තියලා ඊට පස්සේ මේකට මල් ටික ඉවත් කරලා මේකට ලුණු, සීනි රසය අනුව දෙහි සල්පයක් එකතු කරගන්න එක විතරයි. ඇතර මේක ඉතාමත්ම ගුණදායක ඖෂධීය පෝෂණීය පානයක්. මොකද මේ තියෙන වර්ණකය අපි කෘතිමව නෙමෙයි, මේ ස්වභාවික වර්ණකය. ස්වභාවික ඇන්තසයනින් තමයි මෙතන තියෙන්නේ. ඇන්තසයනින් කියන්නේ ශාක සංඝටක වල තියෙන ප්‍රබල ඔක්සිකාරකයක්. එතකොට මේ ඔක්සිකාරක වලින් කරන්නේ අර මුක්ත කණ්ඩක ශරීරයේ හැදෙන ෆ්‍රී රැඩිකල්ස් අයින් කරලා රෝග වලින් ශරීරය ආරක්ෂා කරන එක. එතකොට අපිට මේක ස්වභාවිකවම ලැබෙන රැකවරණයක්. ඒත් එක්කම මේ නිල් කටරොළු වල තියෙනවා ස්වභාවිකවම
මුත්‍රාකාරක ගුණයක්. ඒ නිසා මුත්‍රා අවරෝධතා තියෙන අවස්ථාවලදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ හොඳ නිද්‍රාකාරී දෙයක් මේක. නිින්ද අඩුකම් විශේෂයෙන් මානසික ආතතිය, විෂාදය වගේ තියෙන අවස්ථාවලදී පාවිච්චි කරන්න පුළුවන් හොඳ පානයක්. ඒ වගේම මේ මෙමරි සෙල්ස් මේ මතක ඇති කරන සෛල සක්‍රිය කරන්න හොඳම පානයක් තමයි නිල් කටරොළු. ඒ වගේම අක්මා රෝගවලට අපි බහුලව භාවිතා කරනවා. විශේෂයෙන් ෆැටි ලිවර් අවස්ථාවේදී අපිට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳ පානයක්. අපිට මේ කියන කාරණා මේ කියන මේ ද්‍රව්‍යත් එක්ක කතා කරන්න ගියොතින් ඒවැ ගුණ අගුණ කතා කරන්න මම හිතන්නේ විනාඩි 15ක කාලයක් මදි වෙනවා. කොහොම වුණත් අද දවසේදී අපිට ලැබිලා තියෙන වෙලාවත් අවසන් වෙන නිසා අපි තවත් දවසක මේ දේවල් ගැන කතා කරමු. ඉතින් ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වික්‍රම් චන්ද්‍රරත්න වෛද්‍යතුමාට වගේම නිලංකාගමගේ අපේ ආදරණීය වෛද්‍යතුමියටත්. ඉතින් තවත් දවසක අපිත් එක්ක මේ වගේම විශේෂ වූ වැදගත් වූ කාරණා ගැන කතා කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම සමුදෙන ඔබ දෙපළට බැහැ ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළට ඒ වගේම ඔබට ආරාධනා කරන දිගට මරන්දිලා ඉන සඳුදානුක සේනත් එක්ක.